ඥානසාර හිමියන්ට මුස්ලිම් ජාතිකයන්ගෙන් අදහාගත නොහැකි ප්‍රතිචාරයක් සිදු වූ දෙමෙන්න එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමිවිය එක රටක් එක නීතියක් වෙනුවෙන් මහජන අදහස් විමසීම හතරවෙනිදා මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණ ස්වාමීන් වහන්සේ පූජකවරු වෘත්තිකයින් සමාජ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ යෝජනා වාචිකව සහ ලිඛිතව කමිටුවට ඉදිරිපත් කෙරිණ එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය අදහස් ගැනීමට නැගෙනහිරට පැමිණීම පළාතේ ජනතාවට දැක්වූ ගෞරවයක් ලෙස සලකන බව ඔහු ප්‍රකාශ කළහ බදුරියා ජුම්මා පල්ලිය කාතන් කුඩිය 6 කල්මුණි පල්ලිය සහ කඩත්කරයි පල්ලිය ඇතුළු ප්‍රදේශීය ආගමික සිද්ධාස්ථාන කිහිපයක් වෙත කාර්යසාධක බලකාය සමාජිකයින් කැඳවාගෙන ගොස් සුහදව අදහස් හුවමාරු කරගත්හ එහිදී විශේෂ ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද ඵල කිරීමත සිදු කෙරිණි මෙහිදී අදහස් දක්වූ කාර්යසාධක බලකායේ සභාපති රාජකීය පඬිත පූජ්‍ය ගලකොඩ ඇත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලු වලට විසඳුම් දීමට වත්මන් ජනාධිපතිවරයා අවංක උත්සාහයක නිරත වන බවයි සැබෑ සාමයක් සංහිඳියාවක් අපේක්ෂා කරන බෞද්ධ භික්ෂුන් වහන්සේ දමින ස්වාමීවරු මුස්ලිම් මෞලවීවරු ක්‍රිස්තියානි පියතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයන් එක්ව එක රටක් එක නීතියක් ඉල්ලා මේ අවස්ථාවේ පෙරමුණ ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ අද අප විඳින දුක් වේදනා අනාගත දරු පරපුරට උරුම නොකළ යුතු බවද ඥානසාර හිමියෝ අවධාරණය කළහ ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්යසාධක බලකාය මහජන අදහස් විමසීම උතුරු පළාතේ ආරම්භ කළේය අනතුරුව දින 3ක් තිස්සේ පැවති නැගෙනහිර පළාතේ අදහස් විමසීම අදින් අවසන් වෙයි. ඉදිරියේදී ඉදිරි පළාත් තුළ ජනතා අදහස් විමසීමට නියමිතයි. මෙම අවස්ථාවට කාර්යසාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙණවිය සහ කමිටුවේ සෙසු සමාජිකයින් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේද වීරවර්ධන, නීතිඥ සංජය මාරම්බේ, එරන්ද නවරත්න, පාණි වැවල අයියම් පිල්ලේ දයානන්ද රාජා යෝගීශ්වරි පද්ගුණ රාජා නීතිඥ ඉරේෂ් සෙනවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූහ